කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල දින දෙකකට පසුව ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගීන් දෙදෙනෙකු හමු වෙයි මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 104 දක්වා ඉහළට වෛරසය වැළඳුණු රෝගීන් සිව් දෙනෙකු IDH රෝහලින් පිටව යයි ඇඳිරි නීති ඉවත් කළ ප්‍රදේශවල ජනතාවගේ හොඳ නරක කොරෝනා මර්ධන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපතිත්වය බැසිල්ට අවධානය යොමු විය යුතු කණ්ඩායම් කිහිපයක් පිළිබඳව සජිත් සිහිපත් කරයි දින 21කට වසා දැමුණු ඉන්දියාවේ සිර උණු ශ්‍රී ලාංකික සිසුවියන් 100ට කතා කරයි කොරෝනා සටනට මුහුණ දෙන ඉන්දියා ජනතාවට ඉන්දියා රුපියල් ට්‍රිලියන 1.7ක සහන ප්‍රතිබෙන් දේශීය පුවත් මෙරට කොරෝනා වෛරසයේ ආසාදිත තවත් පුද්ගලින් දෙදෙනෙක් අද තහවුරු වී තිබෙනවා ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 104ක් මේ අතර කොරෝනා පැතිරියාම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අද පසුරුවේ විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. කොරෝනා රෝගය වැළඳී IDH රෝහලේ ප්‍රතිකාර ලැබපු තවත් 4 දෙනෙක් සුව වී රෝහලෙන් තමන්ගේ නිවාස නිවරෝදානය සඳහා පිටත් කර යවනු ලැබුවා. ඒ අනුව මා විශ්වාස කරනවා අපේ රටේ IDH රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් කෙමෙන් කෙමෙන් සුවවෙච්ච රෝගීන් බවට පත් වෙලා මේ ප්‍රතිකාර ඉවර කරගෙන ස්වයන් නිරෝධායනයකට තමන්ගේ නිවස්වලට යන තොරතුරු අපට බොහොම සහනදායී තොරතුරක් කියන එක. අතිගරු ජනාධිපතිතුමා මං හිතන්නේ මේ රටේ නැගිටින්න වෙරදරන පවුල් 20 ලක්ෂයකට මේ වෙලාවේ මහා ශක්තියක් වන්නට තීන්දුවක් ගත්තා. ඒ තමයි සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ පවුල් ලක්ෂ 20ක් මේ රටේ ජනතාවට කිසිදු පොලියක් නැතුව රුපියල් 10000ක මුදලක් ණයක් විදියට ලබා දෙන්නට ගත්ත තීන්දුව සමෘද්ධි ව්‍යාපාරයේ හරහා. ඒ අයට මාස 6ක සහන කාලයක් ලැබෙනවා. ඊට පස්සේ අවුරුදු එකහමාරක් ඇතුළත තමයි ඒ රුපියල් 10000 ගෙවන්න තියෙන්නේ. දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාව සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ 22ක්, කළුතර දිස්ත්‍රික්කයේ 14ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 10ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයේ 9ක්. ඉතින් මේ තත්ත්වය නිසා තමයි රජයේ විසින් high risk දිස්ත්‍රික්ක වශයෙන් හඳුන්වලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා අපේ ජනතාව යුද්ධෙදී සොල්දාදුවට සහාය දුන්නා වගේ අපේ සෞඛ්‍ය සේවකයන්ට ශක්තියක් වෙයි කියන එක. මොකද ඇතැම් තැන්වල අපි අහලා තියෙනවා මේ සෞඛ්‍ය සේවකයන්ට මේ නවාතැන්ගෙන සිටින තැන්වලින් ඉවත් වෙන ආකාරයේ අවස්ථාත් ඉල්ලා සිටින බව. නමුත් මෙහිදී අපි මතක තබා ගත යුතුයි මොවුන් රෝගීන් නෙවෙයි. අපි දන්නවා මේ ඇඳිරි නීති තත්ත්වය තුළ රජයේ රෝහල්වල ඖෂධ සායනේ වලට ලියාපදිංචි වී ඇති උදවිය ඒ අයට ඖෂධ ලබා දීම පිළිබඳව වැඩපිළිවෙලක් දැනට ඇති කරගෙන යනවා. එය අනිද්දා දිනේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා යුද හමුදා විසින් පවත්වාගෙන යනු ලැබූ නිරෝධාන මධ්‍යස්ථාන වලින් අද දිනේ පූනානි, කන්දකාඩු සහ දියතලාව කියන නිරෝධාන මධ්‍යස්ථාන තුනෙන් 223 දෙනෙකු නිරෝධායන කටයුතු දින 14ක නිමා වීමෙන් පසුව වෛද්‍යවරුන්ගේ උපදෙස් මත නිදහස් කරනු ලැබුවා. ඒත් එක්කම මේ වන විට නිරෝධාන මධ්‍යස්ථාන වලින් නික්ම ගිය සංඛ්‍යාව 678 දක්වා මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 46ක් යටතේ 2866 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. ඒ අයවලුන් අතරින් තවත් 443 දෙනෙකු හෙට දිනේ නිරෝධායන කටයුතු නිම වී තමුන්ගේ නිවාස බලා යාමට නියමිතව තිබෙනවා.
COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ ආසාදනයේ වී ප්‍රතිකාර ලැබමින් සිටි තවත් ශ්‍රී ලාංකිකයෙකු දැඩි සත්කාර ඒකකයේ වෙත අද පෙරවරුවේ ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබෙන සමස්ත රෝගීන් ගණන දිනෙක ලෙසයි වාර්තා වන්නේ. එමෙන්ම කොරෝනා වෛරසයේ ආසාදනයේ වී IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි තවත් පුද්ගලින් සිව් දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගියා. මේ අතර විදේශ රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් වූ 223 දෙනෙකුගෙන් යුත් තෙවන කණ්ඩායම සිය නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. ගෙවුණු දෙදින තුල පුද්ගලයන් 512 දෙනෙකු දින 14ක නිරෝධායනයෙන් පසු සිය නිවෙස් වෙත යොමු කිරීම සිදු වූ අතර අද දිනද පුද්ගලයන් 223 දෙනෙකුගෙන් සමන්විත තවත් කණ්ඩායමක් ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කිරීම යුද හමුදාව මැදිහත් වීමෙන් සිදු කළා. සුරාගලෙන් බහින සියලු මාස්තරු තමන්ගේ නමයි ලිපිනයි පොලිසිය ලියාපදිංචි කරන එක දීලා යන්න. විශේෂ දෙයක් ඒ නිරෝධායන කටයුත්තේදී මීට වඩා අපි ලැබුව අත්දැකීම අනුව මීට වඩා සැලකිල්ලේ නිරෝධායනයට සහභාගී වෙලා ඒ දේ හරියට ඉෂ්ට කරලා හමුදාවට අවශ්‍ය සහයෝගය දෙන්න කියන එකයි. සුළුසුළු අඩුපාඩු මේලයි බලන්නේ නැතුව. එහෙම අඩුපාඩුක් ඇත්තටම වුණෙත් නැහැ. නමුත් ඒ සුළු අඩුවක්වත් උනත් ඒක බලන්නේ නැතුව තමන් ඇවිල්ලා තියෙන ජීවිතේ බේරගන්න ඒක දිහා විතරක් බලලා කටයුතු කරන්න කියන එක තමයි අලුතෙන් නිරෝධායනයට එන කට්ටියට කියන්නේ. ඒ අනුව මෙරටට ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවෙන් පැමිණි සමස්ත පිරිසගෙන් 3000කට ආසන්න පිරිසක් තවමත් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටිනවා. මේ අතර මෙරට තුල කොරෝනා ආසාදනය වූ 30 දෙනෙකු පසුගිය දින කිහිපය තුල වෛරසයෙන් පූර්ණ සුවය ලබා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පිටව ගිය අතර අද දිනද තවත් ආසාදිතයින් 10 දෙනෙකු වෛරසයෙන් පූර්ණ සුවය ලබා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පිටව ගියා. මේ අතර බණ්ඩාරවිල ප්‍රදේශයේ සිය නිවස තුලම නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකු නිරෝධායන ක්‍රියාවලිය මගහැර පැන යාමෙන් අනතුරුව පොලිසිය එක්ව බණ්ඩාරවිල නගරයේදී ඔහු සිය බහරයට ගෙන තිබෙනවා. මේ අතර වෛද්‍ය සැපයීමේ අංශය වෙත ලැබුණු රුපියල් මිලියන 800ක් වටිනා කොරෝනා මර්ධන විශේෂ වෛද්‍ය ආරක්ෂක ඇඳුම් කට්ටල සහ වෛද්‍ය උපකරණ බෙදා දීමක් අද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මේ අතර හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ප්‍රකාශයක් සිදු කරමින් පවසන්නේ COVID-19 හෙවත් නව කොරෝනා වෛරස ව්‍යසනයට පසු වකවානුව සඳහා නවගෝලීය ආර්ථික පදනමක් සහ ව්‍යූහයක් සකස් කොට ගොඩනැගීමට අවශ්‍ය වනු ඇති බවත් එම ව්‍යසනයෙන් මතුවන අභියෝගවලට සහ ප්‍රශ්නවලට මුහුණ දීමට ශක්තියක් ලබාගත හැකි ආර්ථික පදනමක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීම අවශ්‍ය වනු ඇති බවයි. මේ අතර ඉන්දියාව දින 21කට වසා දැමීමත් සමග එරට විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසක් මේවන විට දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙනවා. බැංගලෝර් විශ්වවිද්‍යාලයේ සිසුවියක විසින් ඔවුන් මේවන විට මුහුණ දී තිබෙන තත්ත්වය පිළිබඳව අපට අනාවරණය කළා. ඉන්දියාව මුළු ඉන්දියාවම ලොක්ඩවුන් කරපු ක්‍රමවේදයත් එක්කලා අපට මේ වෙලාවේ ප්‍රශ්න රැසකට මුහුණ දෙන සිදු වෙලා තියෙනවා. අද ලොක්ඩවුන් කරපු 3 වෙනි දවස. ඒ වුණත් අපිට මේ වෙනකොට කෑම බීම වගේම පානීය ජලය රැස් කරගන්න අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. අපි ළමයි 100ක් විතර බැංගලෝර වල හොස්ටල් කිහිපයකම ඉන්නවා. ගොඩක් දෙනෙක්ට කෑම අපහසුතාවය තියෙනවා. කෑම බීම ලබා දෙන්න අපහසුයි කියලා හොස්ටල් වලින් දන්වලා තියෙනවා. ඒ වගේම පානීය ජලය සල්ලි දීලා තමයි වතුර බෝතල් ගන්නෙ. මේ වෙලාවේ ඉතින් ලොක්ඩවුන් ක්‍රමවේදයත් එක්කලා එළියට ගිහිල්ලා වතුර බෝතල් ගන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම මේක ගෑනු ළමයි විතරක්ම ඉන්න තැන්වල
ලොකුවට බලපාලා තියෙනවා. මොකද කොහෙත්ම අපිට එළියට යන්න විදිහක් නැහැ, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවත් ගන්න විදිහක් නැහැ. මේ වෙලාවේ අපේ අතිගරු ජනාධිපතිතුමාගෙනුත් යුද හමුදාපතිතුමාගෙනුත් ඉතා ඕනකමින් ඉල්ලන්නේ අපේ ශිෂ්‍යාවන් 100කට අධික ප්‍රමාණයක් ඉන්නවා. මේ කට්ටිය කොහොම හරි පුළුවන් උපරිමයෙන්ම අපේ කට්ටියව ගන්න කියලා ලංකාවට. මේ අතර ලොව පුරා නව කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග රටවල් රැසක් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ගත වූ පැය 24ක කාලය තුළ ලෝ වැඩිම මරණ සංඛ්‍යාව ලෙස 783ක් ස්පාඤ්ඤයෙන් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඒ අනුව ගත වූ පැය 48ක කාලය තුළ ලෝ පුරා වෛරසය හේතුවෙන් මරණයට පත් වූ සංඛ්‍යාව 2000කට ආසන්න අතර මේ වන විට ලෝ පුරා සමස්ත මරණ සංඛ්‍යාව 22000 ඉක්මවා අවසන්. වෛරසයෙන් චීනයට පසු දැඩි බලපෑමක් එල්ල වූ ඉතාලියෙන් ගත වූ පැය 24ක කාලය තුළ නව මරණ 683ක් වාර්තා වී ඇති අතර තෙවනියට වැඩිම බලපෑම එල්ල වී ඇති ඇමරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1000ක්ම වා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා පවසන්නේ. මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කොරෝනා ආසාදිතින් ප්‍රතිකාර ලබන රෝහලක් වෙත ඔවුන්ගේ සුවදුක් බැලීමට යාම විදේශ මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා. උතුරු පළාතේ යාපනයේ දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කර තිබෙනවා. එම පළාතේ සෙසු දිස්ත්‍රික්ක සඳහා හෙට පෙරවරු 6ට ඇඳිරි නීතිය ඉවත් කර නැවත දහවල් 2ට ක්‍රියාත්මක වනු ඇති. මේ අතර බස්නාහිර පළාත තුළ තව දුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. වෙන්ට දැන් ලැබුණු විශේෂ පුවතක්. මෙරට කොරෝනා ආසාදිත තවත් පුද්ගලින් දෙදෙනෙක් මීට සුළු මොහොතකට පෙර හමු වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 106ක්. එම පුවත නැවතත් මෙරට කොරෝනා ආසාදිත තවත් පුද්ගලින් දෙදෙනෙක් මීට සුළු මොහොතකට පෙර හමු වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 106ක්. උතුරු පළාතේ යාපනයේ දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කර තිබෙනවා. එම පළාතේ සෙසු දිස්ත්‍රික්ක සඳහා හෙට පෙරවරු 6ට ඇඳිරි නීතිය ඉවත් කර නැවත දහවල් 2ට ක්‍රියාත්මක වනු ඇති. මේ අතර බස්නාහිර පළාත තුළ තව දුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය තව දුරටත් ක්‍රියාත්මකයි. මේ අතර උතුරු පළාතේ යාපනයේ දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කර තිබෙනවා. උතුරු පළාතේ සෙසු දිස්ත්‍රික්කවන වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලුතිව් යන දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට පෙරවරු 6ට ඉවත් කර එදින පසුරු 2ට යළි පනවනු ඇති. එය මාර්තු 30 වන සඳුදා උදෑසන 6ට ඉවත් කර යළිත් එදින දහවල් 2ට ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාත්‍යංශය නිවේදනය කළේ. මේ අතර අද උදැසන 6ට ඇඳිරි නීතිය ඉවත් කළ දිස්ත්‍රික්කවලට අද පසුරු 2ට යළි එය පනවනු ලැබුවා. එම කාල සීමාව එළඹෙන 30 වනදා උදැසන 6ට ලිහිල් කර එදිනම දහවල් 2ට යළි ක්‍රියාත්මක කරනවා. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපීමට රජයේ විසින් සියලු විධිවිධාන සලසා තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට ලබා දීමට ජනාධිපතිවරයා විසින් ලබා දී ඇති උපදෙස්වලට අනුව අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලේ ආහාර ද්‍රව්‍ය ලබා දීමට හරුමක සංවිධානයේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ අතර ඊයේ පස්වරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විවෘතව තිබුණද එළවළු මිල ගණන් ඉතා ඉහළ අගයක පැවති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. එළවළු මිලදී ගැනීමට පැමිණි තොග වෙළඳුන් මෙන්ම ජනතාව එළවළුවල මිල ගණන් අඩුවීමක් සටහන් වනතුරු බලා සිටියද එවැනි අඩුවක් දක්නට නොලැබීම හේතුවෙන් එළවළු ගොවීන් ආර්ථික මධ්‍යස්ථානයෙන් පිටත මාර්ගවල සිය ව්‍යාපාර කටයුතු සිදු කර තිබෙනවා. මේ අතර අද උදෑසන 6ට ඇඳිරි නීතිය ඉවත් කළ දිස්ත්‍රික්කවල ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳ සැල් වෙත පැමිණ සිටියා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ජනතාව පොලිම්වල රැඳී සිටි අතර රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ස්වයංක්‍රීය මුදල් යන්ත්‍ර අසලද දිගු පොලිම් දක්නට ලැබුණා. Thank you.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකර භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණි ජනතාවද ඒ අතර දක්නට ලැබුණා. ඇදිරි නීතිය කඩකළ පුද්ගලින් 3138 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 20 වනදා සවස 6 සිට අද දහවල් 12 දක්වා කාල සීමාව තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. එම කාලය තුළ පොලිස් බහරයටගත් රථවාහන සංඛ්‍යාව 782ක්. අද උදැසන 6 සිට දහවල් 12 දක්වා කාලය තුළ පුද්ගලින් 62 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 11ක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. පොලිස්පතිතුමන්ගේ නියෝග පරිදි සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක වහාම ක්‍රියාත්මක වන පරිදි අප්‍රේල් මස 10 වනදා දක්වා අවලංගු කර ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මේ අතර මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරන්නේ රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප අප්‍රේල් 10 වනදාට පෙර ලබා දීමට පියවර ගණ්ඩා බවයි. රට හමුවේ ඇති අභියෝගය ජය ගැනීමට කිසිදු බේදයකින් තොරව සියලු රටවැසියන් එක්ව කටයුතු කළ යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ඩියන්ගොඩ විජිතසිරි අනුනාහිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. දැනට පවතින ඇදිරි නීතිය සහ අනිකුත් නීති රීති තව කාලයක් ඉදිරියට පැවැත්විය යුතුයි කියන එකයි බොහෝ නායකින්ගේ අදහස වුණේ. ඒ නිසා ජන ජීවිතයේ ක්‍රියාත්මක භාවය සම්බන්ධයෙන් ඇතිවන දුෂ්කරතා අපි දරාගන්නට පුළුවන්කම තියෙන්නට ඕනෑ. ඒ වගේම සෞඛ්‍ය තම තමන්ගේ ස්වස්ථතාව ආරක්ෂා කර ගැනීමට යම් යම් ප්‍රතිපත්ති අනුගමනය කරන්නට ඕන. විපතේදී ධෛර්යමත් වෙන්නට ඕන. ඒ විපත නිමාවට පත්වනකොට අපට මැදහත්ව සතුටු වෙන්නට පුළුවන්කම තිබෙනවා. වේදයකින් තොරව කල්පනා කරලා අවස්ථානුකූලව මේ අභියෝගයට මුහුණ දෙමු. මේ වෙලාවේ කැපකිරීම මිස විරෝධතා දක්වන වෙලාවක් නොවේ. සාමාන්‍ය ජන ජීවිතයේ තිබුණු පහසුකම් මේ දිනවල නැති වුණත් අපි කවුරුත් අඩුපාඩු ඉවසාගෙන කටයුතු කරන්න පුරුදු වෙන්නට ඕන. එක අතකින් රෝගී තත්ත්වය පාලනය කරන්න කටයුතු සිදු කරන්න තිබෙනවා. රෝගීන්ට ප්‍රතිකාර කිරීමටත් රජයට සිදු වී තිබෙනවා. එහෙම බැලුවම රජයට ත්‍රිවිධ හමුදාවට පොලිසියට වෛද්‍ය ශාස්ත්‍රයට විශාල කාර්යභාරයක් මේ වන විට පැවරී තිබෙනවා. ඒ වගේම මේ සියලු කාරණා දැන ගැනීමට සැලැස්වීමේදී මාධ්‍යයෙන් කෙරෙන විශිෂ්ට සේවාව අපි කිසිසේත් අමතක කළ යුතු නැහැ. ජනතාව වශයෙන් රජයෙන් ලබා දෙන උපදෙස්, ඒ වෛද්‍ය ශාස්ත්‍රයෙන් ලබා දෙන උපදෙස් තාමත් ඕනෑකමින් පිළිපදෙමින් කටයුතු කළ යුතුයි. එසේ නොවන්නේ නම් තම තමන් විසින් තම තමන්ගේ නිවසට මරණය ගෙන්වා ගැනීමක් හා අති භයානක තත්ත්වයක් උදාවන්නේ. මහා බැංකුව, වාණිජ්‍ය බැංකුව, රක්ෂණ ආයතන සහ මහා භාණ්ඩාගාරය අත්‍යවශ්‍ය සේවා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නම් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා මහා බැංකුව, වාණිජ්‍ය බැංකුව, රක්ෂණ සේවා සහ මහා භාණ්ඩාගාරය අත්‍යවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස්, භාණ්ඩ බෙදා හැරීම්, රේගු කටයුතු, විදුලිය, ජලය සහ ඉන්ධන සැපීම සෙසු අත්‍යවශ්‍ය සේවාවන් වන අතර ඉහත සඳහන් මහ බැංකුව, වාණිජ බැංකු සහ රක්ෂණ ආයතනද අත්‍යවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර ඇති බවයි. එබැවින් ඇඳුරු නීතිය ක්‍රියාත්මක වන කාල සීමාව තුළද ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාගනු පිණිස අවම සේවක සංඛ්‍යාවක් සහිතව ශ්‍රී ලංකා මහ බැංකුව, සමස්ත බැංකු හා රක්ෂණ ආයතන හා එහි ශාඛා මෙන්ම මහා භාණ්ඩාගාරයේද විවෘතව තබන ලෙසට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මහා බැංකුව අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතාට අද ලිඛිතව දැනුම් දී තිබෙනවා. ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම්, ප්‍රධාන කාර්යමණ්ඩලය සහ ජනාධිපති කාර්යාලය සෑම දිනකම සේවා අවශ්‍යතා සඳහා පූර්ණ කාලීනව ක්‍රියාත්මක බවද ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සිය ලිපියෙන් ප්‍රකාශ කරන බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ.
ජන ජීවිතය යථාපරිදි පවත්වා ගැනීමට අවශ්‍ය මෙහෙයුම් බලය ජනාධිපති කාර්යසාධක බලකායට පවරා තිබෙනවා. එහි සභාපතිත්වය බැසිල් රාජපක්ෂ මහතාට හිමි වෙති අතර අද කාර්යසාධක බලකාය රැස්වී ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා. ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් කාර්යසාධක බලකායට පැවරෙන බලතල සහ කාර්යයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එනු ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා මෙම බලකායේ සභාපති ධුරයටත් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතා ලේකම් ධුරයටත් පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙත අනුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී සමස්ත ජන ජීවිතය යථාපරිදි පවත්වාගෙන යාම සඳහා වූ මෙහෙයුම් බලය මේ වන විට ස්ථාපිත කර ඇති ජනාධිපති කාර්යසාධක බලකායට හිමි වනවා. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ජනාධිපති කාර්යසාධක බලකාය අද දින රැස් වුණා. මෙහිදී කොරෝනා මර්ධන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම, ජනතාවට සහන සැපීම සහ රටේ ආර්ථිකයේ ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා. විශේෂයෙන්ම රජයේ ආයතන විතරක් නෙවෙයි පෞද්ගලික අංශෙත් අය ඉන්නවා. ඉලවලු සැපීම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වෙලා මං හිතන්නේ ඊයේ වෙනකොට දඹුල්ලේ විතරක් වාර්තාගත එළවලු ප්‍රමාණයක් ආවා. ඒ වගේම ගියා. තාමත් ඒ ලොරි ටික යවා ගන්න බැරුව තියෙන්නේ. සාමාන්‍යයෙන් දිනකට යන එළවලු ලොරි ප්‍රමාණය වගේ 7 ගුණයක් පමණ ඊයේ ඉතරක් එහාට මෙහාට වෙලා තියෙනවා. ඒ කියන්නේ වෙළඳ පොළට අද වෙනකොට එළවලු තියෙනවා. ඒ වගේම මාළුත් ඒ වගේම සපයා ගන්න පුළුවන්. ඒෂීය දේවල් හාල්, පොල්, බිත්තර, කුකුල් මස්, මාළු, එළවලු කියන ඒවා සෞඛ්‍යටත් හොඳයි. ඒ ආයතනයේ සේවකීන්ට අපි ක්‍රම තුනකට මේක අපි ආහාර සැපීම බලාපොරොත්තු වෙනවා. එකක්මයි ආයතන මට්ටමින් තමුන් සංවිධානය වෙලා ඒ ආයතනවල දැන් සේවස්ථානවලදී හෝ වෙනත් තැනකදී ගෙනියන්නේ. ඊළඟට දෙවෙනි ක්‍රමය තමයි ගෙදරට සපයන අපේ ප්‍රාදේශීය ලේකම්වරු සහ අනිකුත් නිලධාරිය හරහා ඕනකම තියෙන්නේ සෞඛ්‍ය අංශය කියන වගේ එක තැනකට රැස් නොවී ඇනුම් බාරගෙන සපයන්න සූදානම් වෙලා තියෙනවා. දෛනික වැටුප් ලබන අය විශේෂයෙන්ම සමුද්දී ලාභින් හැටියට ෆෝර් රෙජිස්ටර් වෙලා ඉන්නවා. සමුද්දී ලාභින් හැටියට තෝරාගත්ත නැති වෙනත් හේතුන් නිසා කපා හැරිච්ච අය ගැන උහුම් වෙනුවෙන් යම් කිසි වැඩපිළිවෙලක් කරන්න ඕන. ඒ කට්ටියගේ දෙන සහනය සමුද්දී ලාභින්ගෙන් පිට ඔයනි කට්ටියටත් දෙන්න පුළුවන්. ඒ ඉතිරි ටිකටත් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ උනාට දීර්ඝ කාලිනව මේක කරන්න බෑනේ. ඒක හන්දා අපි පුළුවන් තරම් මේ මොහොන්ව රැකියාවල යෙදවීමට සුදුසු ආකාරයට පරිසරය හදාගන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. වර්ගීකරණයකින් තොරව සමෘද්ධි ලාභීන්ට පොලි රහිත අත්තිකාරම ලබා දෙන ලෙස සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ මාධ්‍ය රසී ව්‍යාප්ත වීම හේතුවෙන් පීඩාවරපත් ජනතාවට ජනපතිගෙන් සහන රසක් යනුවෙන් නිකුත් කළ ලියවිල්ල ප්‍රකාරව එහි අංක 12 යටතේ අන්තර්ගත සමෘද්ධි ලාභීන් සහ සමෘද්ධි කාඩ්පත් හිමියන් සඳහා රුපියල් 10,000ක පොලි රහිත අත්තිකාර මුදලක් ලබා දෙන බව සඳහන් ව තිබේ. කෙසේ වෙතත් එම අත්තිකාරම ලබා දීමේදී සමෘද්ධි ලාභීන්ව අලුත් සහ පැරණි ලෙස වර්ගීකරණය කොට අදාළ අත්තිකාරම පැරණි සමෘද්ධි හිමියන්ට පමණක් ලබා දෙනට යන බවට වූ සැලසුමක් අපට වාර්තා වේ. එවැනි සැලසුමක් තිබේ නම් අහිංසක සමෘද්ධි ලාභීන්ව වර්ගීකරණයට ලක්න කරන ලෙසත් මේ මොහොතේ සියලු දෙනා කෙරෙහි වර්ගීකරණයකින් තොරව කටයුතු කරන ලෙසත් මානුෂීයව කටයුතු කරන ලෙසත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු. කොරෝනා උවදුර හේතු කොටගෙන ව්‍යාකූලත්වයට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සක්‍රීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව අප මුල සිටම දැරූ ස්ථාවරය වන අතර ඒ වෙනුවෙන් සියලු පාර්ශ්ව ගනු ලබන ජනතාවාදී සියලු ක්‍රියාමාර්ගවලට අපගේ සහය හිමිවන බවද දන්වා සිටිමු. උපුටා ගැනීම අවසන්. පවතින තත්ත්වය හමුවේ ජනතාවට සහන රසක් ලබා දීමට රජය පියවරගෙන ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමි. කල්බදු ක්‍රමයට ලබාගත් සියලුම ත්‍රිරෝද රථ, පාසල් වෑන් රිය, බස් රථ, වෙනත් ටැක්සි සේවාවන් වෑන් රථ මේ සියල්ලම ලීසින් කරලා තියෙනවා. ලීසින් වාරිකා පොලි ගෙවීම මාස 6කට අත්හිටවන්නට අනුමැතිය ලබා දුන්නා. ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝග දැන් නිකුත් කරලා තියෙනවා. මාර්තු මාසේ 24 වෙනිදා දින සිට මාස 6ක් යනතේ ලීසින් වලට වාරික පොලි ගෙවීම අත්හිටවන්න රජයේ තීරණයක් කරන් තියෙනවා. ඊට පසුව බැංකුව මූල්‍ය ආයතනවල ලක්ෂ 10ට අඩු පුද්ගලික ලයි අය කර ගැනීම මාස 3කට අත්හිටවුණු. දැන් මෙවැනි අත්තිට වීම කරන්න රජයට නියෝග කරන්න පුළුවන් විධිමත් වෙළඳපොලේ අයට විතරයි.
පුද්ගලිකව කවුරු හරි ණයක් තුරහක් වෙලා තියෙනවා නම් ඒවට රජයට පිට වෙන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. දැනට විදුලි බිල් වරිපණම් ගෙවන්න ආදායම් බලපත්‍ර ලබා ගැනීම යන අදියර චෙක්පත් නිකුත් කරලා තිබෙනවා නම් චෙක්පත් වලට නියමිත දිනයට බැංකුව ඇසීම කරන කොටගෙන මුදල් නිසි ලෙස ගිණුමට දාන්න බැරි වුණා නම් ඒ චෙක්පත් වල වළංගු කාලය මේ 30 වෙනිදා දක්වා දීර්ඝ කරන්න තීරණය කළා තියෙනවා. මාසික ණය මුදල ක්‍රෙඩිට් කාඩ් ණයපත් වලින් ගණදෙනු කිරීමේදී 50,000ට අඩු ණයපත් වලින් ගණදෙනු කරන අයට ණය පොලි අනුපාතය 15% දක්වා අඩු කරන්න තීරණය කළා තියෙනවා. සමෘද්ධි ලාභීන්ට රුපියල් 10,000 දක්වා පොලි රහිත ණයක් සමෘද්ධි බැංකුව හරහා ලබා ගන්නට අවස්ථාව ලැබලා දීලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ආණ්ඩුව ප්‍රතිපත්තිමය කාරණයක් හැටියටම බලයටපත් වූ දා ඉඳලම දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය වෙනුවෙන් සහ දේශීය කෘෂි කර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් අවශ්‍ය සියලුම ප්‍රතිපත්තිමය තීන්දුව අරගෙන තිබෙනවා. ඒ නිසා තමයි බලයටපත් වෙලා සතියක කාලයක් ඇතුළත ලංකාවට කුරුඳු, ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කරුංක ඇතුළු ද්‍රව්‍ය රටට ආනයනය කිරීමත් ප්‍රතිපනයනය කිරීමත් අතර කරේ. ඒ වගේම ලංකාවේ නිෂ්පාදනය කරන ඔබ දන්නවා සරුංගල්, කොඩි, පෑන්, පැන්සල් ඇතුළු ද්‍රව්‍යත් ලංකාවට ආනයනය කිරීම නතර කරන්න කටයුතු කළා. එවැනි තීන්දුව ඉදිරියට යනවා. ඉදිරියේදී ප්ලාස්ටික් වලින් රටට ආනයනය කරන ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම නතර කරන්නටත් කටයුතු කරනවා. ඒ වගේම ලංකාවේ නිෂ්පාදනවලට දිරි දීමනා කරන්නට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මෙම වසරේ ඇතිවෙන්නටත් කලින් දේශීය කර්මාන්තවලට ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය අතහිත දීම් කරන්නට දේශීය කෘෂි කර්මාන්තය ආරක්ෂා කරන්න සහ නගා සිටීම සඳහා අවශ්‍ය තීන්දුව අරගෙන තිබුණා. දේශපාලන වේදිකෙන් තුරව කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීම සඳහා ඩව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. විශේෂයෙන්ම අපේ දේශීය වෙදකමේ තියෙනවා ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කරන ඖෂධ වර්ග. අපි දන්නවා ඉඟුරු, කොත්තමල්ලි, පපඩගම් ආදී දේවල් අපි කුරුදු වෙලා තිනවා බොන්න. තව හුඟක් දේවල් තියෙනවා දේශීය වෙදකමේ. ඉතින් ඒව අපට නිෂ්පාදනය කරලා මහජනතාවට බොන්න දෙන්න ඕන. එතකොට අපට රෝග නිවාරණය කරගන්න පුළුවන්. ජනාධිපතිතුමාට අපි කියන්නේ අපි සියලු දෙනාම එකතු වෙමු, දේශපාලන පක්ෂ ඔක්කොම අමතක කරමු, මැතිවරණ අමතක කරමු, අපි අලුත් විදියකට කල්පනා කරමු. ඔය ඡන්දයක් තියලා මේ ඉන්න හාදියෝ ටිකම ආයි පාර්ලිමේන්තු ගියයි කියලා මහා ලොකු විපර්යාසයක් වෙන්නේ නැහැ. ඒ වගේම රටට පණිඩියක් දෙනවා ජනාධිපතිතුමාට තීරණයක් ගන්න පුළුවන් බාර් අරින්න ඕන නැහැ. ඒ වගේම ඉතාලිය අධ්‍යක්ෂකම තමයි අධික දුම්පානය කරපු අය තමයි ඉක්මනින්ම මැරුණේ. ඒ පණිවිඩය අපි ජාතියට දෙන්න ඕන. මුළු ජාතියම ඉල්ලන්න ඕන අපි දැන් දුම්මැටි පානය සම්පූර්ණයෙන්ම නතර කරමු. කුඩු ගහලා අනාථ වෙච්ච තරුණයන්ට මේක වාසනාවක් බවට පත් කරගෙන ඔබ වැළකෙන්න මහන්සි ගන්න පුළුවන්. ඒ කියන්නේ නරකම අවාසනාව වාසනාවක් කරගෙන මේක තමයි ජාතියක් විදිහට අපට ගොඩ එන්න තියෙන අවස්ථාව. රාත්‍රී පුවත් විකාශයේ අවසන් ජලිතවෙමු හෙට උදෑසන 6ට. සුභරාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.